ආය බලන්නමයි මේ වීඩියෝ එක වැදගත් වෙනවා කණ්ඩායම් තුනකට. කණ්ඩායම් තුනකට මේ වීඩියෝ එක වැදගත් වෙනවා. මොකද හේතුව මේ අපි සාමාන්‍යයෙන් ගත්තයින් පස්සේ දැන් මේක සමහර කාලාට 23 ළමයෙක් උනත් බලන්න පුළුවන්. 22 ළමයෙක් කරපු ළමයෙක් බලන්නත් පුළුවන්. මේ වීඩියෝ එක කණ්ඩායම් තුනකට වැදගත් වෙනවා. මම ඉස්සෙල්ලා මේ කණ්ඩායම් තුන කවුද කියලා කියලා ඉන්නම්. මේ කණ්ඩායම් මේ වීඩියෝ එකෙන් ඔයාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ කතාව තුළ දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි 20යි 24 ඒ ලෙවල් රිවිෂන් ක්ලාස් එක පටන් ගන්නවා. ඕක පිළිබඳව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක වැදගත් වෙනවා කණ්ඩායම් තුනකට. මොකක්ද කණ්ඩායම් තුන? එක තමයි පළවෙනි කණ්ඩායම් 20යි 24 ඒ ලෙවල් කරන කණ්ඩායමනේ. ඒකට ඍජුව වැදගත් වෙනවා. ඊට පස්සේ වැදගත් වෙනවා තවත් කණ්ඩායම් දෙකක් තියෙනවා. එකක් තමයි 20යි 22. 20යි 22 ඒ ලෙවල් ලියලා ප්‍රතිඵල ඇවිල්ලා. නමුත් මේ තියෙන කාල සීමාව තුළ ඊළඟ විභාගයට ලෑස්ති වෙන්නේ නැතුව ලෑස්ති වෙන කණ්ඩායමක් ඉන්නවා නම් 2024 ලියන්න. ඒගොල්ලන්ට මේ වීඩියෝ එක වැදගත්. එහෙනම් අනික් කණ්ඩායම තමයි 25. 20යි 25 ඒ ලෙවල් ලියන්න ඕන. හැබැයි දැන් ලංකාවේ අලුත් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ඒක හොඳ ට්‍රෙන්ඩ් එකක්, හොඳ පැත්තක්, හොඳ පෙරනිමිත්තක්. ඒ තමයි 20යි 25 ඒ ලෙවල් ලියන්න ඕන. නමුත් 20යි 25 ලියන්නේ නැතුව ඊට කලින් 20යි 24 ඒ ලෙවල් ලියන්න බලාපොරොත්තු වෙන ළමයි විශාල පිරිසක් අපේ පන්ති ඇතුළෙත් ඉන්නවා මේ වෙනකොට. අන්නේ දරුවන්ටත් මේ වීඩියෝ එක වැදගත්. හරි. ඒතර මේ තමයි මගේ මේ වෙලාවේ මම ફોકસ කරන මේ පණිවිඩය තුළ ફોકસ කරන කණ්ඩායම් ටික. මේ කණ්ඩායම් ටික ඉලක්ක කරගෙන තමයි මේ කතාව සාකච්ඡාව අරගෙන යන්නේ. රයිට්. මම හැමදාම කියන දෙයක් තියෙනවා, ජයග්‍රහණයකට අනිවාර්යයෙන්ම වැඩපිළිවෙලක් ඕන. වැඩපිළිවෙලකින් තොර ජයග්‍රහණයක් නොමැත. අනිවාර්යයෙන් වැඩපිළිවෙලක් ඕන. අංකයකට වැඩපිළිවෙල තමයි වැදගත් වෙන්නේ. ඒ වැඩපිළිවෙල මත තමයි ජයග්‍රහණය තියෙන්නේ. හරි. අපි 20යි 24 උසස් පෙළ දරුවන්ට 20යි 24 කට්ටියට 20යි 22 ලියලා 20යි 23 ලෙවල් ලියන්න තෝ 24 තියෙන කට්ටියට ඊට පස්සේ 25 ලියන්න ඕන අවුරුද්දක් කලින් ඒ ලෙවල් ලියන්න ඉන්න කට්ටියට. ඒ හැමෝටම මේ වැඩසටහන ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි අපේ රිවිෂන් පන්තිය. සාමාන්‍යයෙන් 0 to 100 කියලා තමයි අපේ රිවිෂන් පන්තිය ජනප්‍රිය වෙන්නේ. හරි. 0 to 100 රිවිෂන් එක ආරම්භ කරනවා 20යි 24 දරුවෝ වෙනුවෙන්. මේ රිවිෂන් එකේ වැඩපිළිවෙල වෙන්නේ කොහොමද? සහ මීට පෙර පාවිච්චි කරන ලද වැඩපිළිවෙල ටිකක් වෙනස් කරලා අලුත් වැඩපිළිවෙල ටිකක් එකතු කරලා ගේන වැඩපිළිවෙලක්. එතකොට පන්තිය පැවැත්වෙන්නේ මෙන්න මෙහිමයි. සාමාන්‍යයෙන් මම මෙතනදී ફોકસ කරන්නම් මුලින්ම MCQ পেපර් එක වෙනුවෙන්. ඔබ දන්නවා ලංකාවේ විශිෂ්ටතම වැඩපිළිවෙල අපි ළඟ තියෙන MCQ পেපර් එක වෙනුවෙන්. ලංකාවේ විශිෂ්ටතම වැඩපිළිවෙල. මොකද ඒකේ ලකුණු 50 ඇතුලේ ලොකු කතාවක් කරන්න පුළුවන් දෙයක් නිසා MCQ পেපර් එක මම පොඩ්ඩක් පැත්තකින් දාලා ඉස්සරහට කතා කරගෙන යන්නම්. ඔයගලන්ට සෙකන්ඩ් পেපර් එක ඇතුලේ සෙකන්ඩ් পেපර් එක ගත්තයින් පස්සේ මේ සෙකන්ඩ් পেපර් එකේ කොටස් දෙකක් තියෙනවනේ. එකක් තමයි ආ කොටස තියෙනවා. ඊට පස්සේ ආ කොටස කියලා කොටසක් තියෙනවා. දැන් මේ ආ කොටසේ තියෙනවා ප්‍රශ්න හතරක්. 1 2 3 4 ආදී වශයෙන් ප්‍රශ්න හතරක් තියෙනවා. ආ කොටසෙත් එහෙමයි ප්‍රශ්න හතරක් තියෙනවා. හරි. මේක අලුත් වැඩපිළිවෙලක්. අලුත් වැඩසටහනක් මගේ පන්ති ඇතුළේ. හරි. ප්‍රශ්න අංක 5, ප්‍රශ්න අංක 6 සහ ප්‍රශ්න අංක 7, ප්‍රශ්න අංක 8 ඔන්නෝම තියෙනවා. එතකොට අපි බලාපොරොත්තු මේ රිවිෂන් ක්ලාස් එක ඇතුළේ මේකට මේ මේ පා දැන් මේ ප්‍රශ්න අංක එක නියෝජනය කරන පාඩම් තියෙනවනේ. ඒතර ඒ ටික අරගෙන මේ හැම පාඩමකටම, ඒ කියන්නේ හැම ප්‍රශ්නයකටම, පාඩමකටනේ ප්‍රශ්නයකටම Q1 Q2 Q3 Q4 හරි Q4 Q3 sorry Q3 Q3 Q4. එතකොට ඔන්න ඔයාදී වශයෙන් Q3 Q4 මෙතනට Q5 Q6 Q7 මෙතන චුට්ටක් මේ ටික වෙනස් වෙන්න පුළුවන් Q8. ඔන්න ඔයාදී වශයෙන් Q ටියුට් 8කින් සමස්ත විෂය නිර්දේශය පුනරීක්ෂණය කරනවා. ටියුට් 8යි යා. එතකොට මේ ටියුට් 8 පොඩ්ඩක් විශේෂයි. එතකොට මේ ටියුට් 8ේ මොනවද තියෙන්නේ? මේ ටියුට් අතර අමතරව අපි හදනවා ළමයි හැම පාඩමක්ම ආවරණය වන ආකාරයේ ෂෝට් නෝට් එක. ඔබ දන්න ලංකාවේ සුපිරිම ෂෝට් නෝට් එක විශේෂ ස්ටඩිස් වල ලංකාවේ දෙන සුපිරිම ෂෝට් නෝට් එක බොහෝ දෙනෙක් අනුගමනය කරලා සහ අනුකරණය කරන තවත් දරුවෝ වැඩ කරගන්න ෂෝට් නෝට් සිස්ටම් එක. හැම පාඩමක් වෙනුවෙන්ම ෂෝට් නෝට් ටික යනවා. ෂෝට් නෝට් 18ක් පාඩම් 18 වෙනුවෙන් යනවා.
ඊළඟට ඔයාට හම්බ වෙනවනේ ටියුට් එක. මේ ටියුට් එකේ මොනවද තියෙන්නේ? ටියුට් එකේ තියෙනවා මෙන්න මේ ටික. හරි. ටියුට් එකේ තියෙනවා මෙන්න මේ ටික. දැන් අපි උදාහරණෙ Q1 ගමු. Q1 මං Q1 නැතුව Q2 වගේ ගන්නම් ටිකක් විහිදිච්ච ප්‍රශ්නයක් නිසා Q2 වගේ ගන්නම්. සමහරක් වෙලාවට මේ ප්‍රශ්නේ හැදෙන්නේ ළමයි පාඩම් තුන් දෙවැනි පාඩම තුන්වෙනි පාඩම මම පොඩ පැත්තේ ලියා ගන්නම්. දෙවැනි පාඩම තුන්වෙනි පාඩම හතරවෙනි පාඩම ආවරණය වෙන ආකාරයට තමයි මේ ප්‍රශ්නේ හැදෙන්නේ Q2 ගේන කොහෙක්ෂන් එකෙන්. දැන්තර ඔයාට එන ටියුට් එකේ තියෙනවා මෙන්න මෙහෙම. දෙවැනි පාඩමට අදාළ MCQ paper එකක් සම්පූර්ණ පාඩමම, තුන්වෙනි පාඩමට අදාළ MCQ paper එකක්, හතරවෙනි පාඩමට අදාළ MCQ paper එකක්. ඕක ඇතුලේ තියෙනවා. ඊළඟට ඒක ඇතුලේ තියෙනවා 31 ඉඳන් 50 වෙනකම් ප්‍රශ්න වලට හදපු වෙනම paper sets 3ක්. වෙනම paper sets 3ක්. එතකොට දෙවැනි ප්‍රශ්නෙට එකක්, දෙවැනි පාඩමට එකක්, තුන්වෙනි පාඩමට එකක්, හතරවෙනි පාඩමට එකක්. වෙනම paper sets 3ක්. ඊළඟ ඒක ඇතුළේ තියෙනවා මේ ටිකට අදාළ ව්‍යුහගත ප්‍රශ්න ටික තියෙනවා සම්පූර්ණයෙන්ම. ව්‍යුහගත ප්‍රශ්න ගත්තා මේවා කොටස් කීපයකට බෙදනවා. පාස් පේපර්ස් ටික, පසුගිය භාග ප්‍රශ්න ටික. හරි. පාස් පේපර්ස් ටික. ඊට පස්සේ පළාත් ප්‍රශ්න පත්‍ර ටික. ඊට පස්සේ අලුතෙන් නිර්මාණය කරන ලද අලුත් ප්‍රශ්න ටික, නිර්මාණාත්මක ප්‍රශ්න ටික. එතකොට මෙන්න මේ ටික සම්පූර්ණයෙන් හැදිච්ච ටියුට් එකක් තමයි ඔයාට Q2 ටියුට් එක. එහෙම නැත්නම් Q1, Q3, Q4 මේ හැමදේම තිබෙන්නේ මේ විදිහම තමයි. හරි. ওই ටික ඔක්කොම අන්තර්ගත කරපු සෙට් එකක් තමයි ඔයාට එන්නේ. මම මේකේ পেපර් ක්ලාස් එක ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඔය සෙට් එක හැදිච්ච සම්පූර්ණ ටියුට් එකක් ඔයාගේ දැට් එනවා. මේක වැඩපිළිවෙලක්. Strong. ඒ කියන්නේ ශක්තිමත් වැඩපිළිවෙලක්. ශක්තිමත් වැඩපිළිවෙලක් 2024 රිවිෂන් එක සඳහා ආරම්භ කරන්නේ. පළවෙනි පාඩමේ ඉඳන් මේ ෂෝට් නෝට් එකෙන් ඕනම ළමයෙක්ට කිසිම ගැටලුවක් නැතුව එයාගේ තියෙන තියරි ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. තියරි ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. හරි. තියරි ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාව තියෙන කිසිම ගැටලුවක් නැතුව. එතකොට මේ පන්තියට සම්බන්ධ වෙන්න, මේ පන්තියට සම්බන්ධ වෙන්න පන්තිය පිළිබඳ වැඩිදුර විස්තර දැනගන්න ඔයා කරන්න ඕන මෙන්න මේක. 0.7 0.1 1706 ඔය නම්බේකට වට්සප් මැසේජ් එකක් දාන්න. ඔය නම්බේකට වට්සප් මැසේජ් එකක් දාන්න. 20:24 රිවිෂන් කිය 0 to 100 කියලා දාන්න. 20:24 0 to 100 0 to 100 කියලා දාන්න. 20:24. හරි. ඊට පස්සේ මේ පන්තියට සම්බන්ධ වීම සඳහා ඔයා ඔය නම්බේකට වට්සප් එකක් දාන්න. වට්සප් එකක් දැම්මම පස්සේ ඔයාට පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. පන්තිය ආරම්භ කරනවා සැප්තැම්බර් මාසේ. අපි මේ ඉන්නේ ඔක්තෝබර් මාස දා පන්තිය පටන් ගන්න. අතර මේ මන්ටියක් පරක් කරලා පටන් ගන්න හිටියේ. නමුත් මේ ඇති වෙලා තියෙන තත්ත්වෙත් එක්ක පරක් වෙලා පටන් ගන්න බැහැ. මේ කාලය කළමනාකරණය කර ගැනීම හරිම වැදගත්. පීඩණයෙන් මිදෙන්න නම් අපිට නැත්තම් පීඩනයක් එනවා ළමයි, අනවශ්‍ය පීඩනය අපි අතාරින්න ඕනේ. පීඩනේ වැඩක් නැහැ. හරි. එතකොට මේ සියලු වැඩ ටික සිදු කරන පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ඔයාට. පන්තියේ ගාස්තු පිළිබඳව කතා කරොත් මෙන්න මෙහෙමයි පන්ති ගාස්තුව. හරි. පන්ති ගාස්තුව මෙන්න මෙහෙමයි. දැන් මේ වෙනකොට අපේ තියරි පන්තිය තියෙනවනේ. අපේ තියරි පන්තිය තියෙනවා. ඒතර ළමේට මේ පන්තියට සම්බන්ධ වෙනකොට තියරි පන්තියට එන්න පුළුවන්. තියරි පන්තිය දවස් දෙකක් දැන්ට යනවා. ඒ කියන්නේ දැන්ට දවස් දෙකක් කියලා කියන්නේ එක දවසක පළවෙනි පාඩමේ ඉඳන් තියරි ටික කවර් කරගෙන යනවා. දැන් අපි ඒකේ තුන්වෙනි පාඩම වගේ ඉන්නේ. අනෙක් පන්තිය සුපුරුදු පරිදි යන තියරි පන්තිය තියෙනවා. සුපුරුදු පන්තිය තියරි පන්තිය රක්ෂණය සහ සම්නිවේදනයේ පාඩම් අවසානයි. ප්‍රවාහණය හා සැපයුම සේවා පටන් ගන්න තියෙනවා. හරි. සිලබස් එකේ අපි ඉස්සරහින් ඉන්නවා. හරි. සිලබස් එකේ ඉස්සරහින් යන්න ඕනේ නැත්තම් බෑ. හරියන්නේ නැහැ. සිලබස් කවර් කරගන්න ඕනේ. ඒක අතක ගා ගිහිල්ලා බෑ සිලබස්. හොඳේ. ප්‍රවාහණය සැපයුම සේවා පාඩම යන්නේ. ඒතර ඔයාට එන්න පුළුවන් ඒ තියරි පන්තිරෙල තුන්වෙනි පාඩමේ ඉඳන් ඉස්සරහට කවර් කරගන්න පුළුවන්. අර මුල් පාඩම් ටික රිවිෂන් එක ඇතුලේ අහුවෙන්න නිසා අවුලක් නැහැ. තුන්වෙනි පාඩමේ ඉඳන් ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ අනිත් තියරි පන්තිරෙල ප්‍රවාහණය සැපයුම සේවා වල ඉඳන් යන්න පුළුවන්. ලබන අවුරුද්දේ අපි මැනේජ්මන්ට් පටන් ගන්නවා. කළමනාකරණය අපි ලබන අවුරුද්දේ පටන් ගන්නවා. ලබන අවුරුද්දේ වෙන්නේ නැති වෙයි දෙසැම්බර් වලගේ කළමනාකරණය පටන් ගන්න පුළුවන්. ඒතර මේ පන්තියට සම්බන්ධ වෙනකොට ළමෙක් අපේ තියරි පන්තියටත් එන්න පුළුවන්. පේපර් ක්ලාස් එකකටත් එන්න පුළුවන්. ඒ වගේම රිවිෂන් ක්ලාස් එකකටත් එන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ පන්ති ඔක්කොටම එන්න පුළුවන්. එන්න පුළුවන් ආකාරයට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට පන්ති ගාස්තු රුපියල් 3000යි. අපි හිතමු කවුරුහල් ළමෙක් පේපර් ක්ලාස් එකකට විතරක් එනවා. පේපර් ක්ලාස් එකකට විතරක් එනවා. එතකොට පන්ති ගාස්තු රුපියල් 1000යි. පේපර් ක්ලාස් එක නම් ටියුට් PDF දෙන්නේ. ටියුට් එවන් නැහැ පේපර් ක්ලාස් එක නම් PDF දෙන්නේ පේපර්ස් ටික. හරි. ඒක වෙනම වැඩපිළිවෙලක් MCQ paper එකක්. එහෙම එහෙම වෙනම ටිකක් යන ව්‍යුහගත ප්‍රශ්නයක්. ඒ වගේ වැඩපිළිවෙලක්. හරි.
ඊළඟට රිවිෂන් පන්තියට විතරක් එන්න බැහැ. මොකද හේතුව රිවිෂන් පන්තියට විතරක් ඇවිල්ලා වැඩන්නේ. අනිවාර්යයෙන්ම රිවිෂන් පන්තියට එන කට්ටිය පේපර් ක්ලාස් එකට එන්නම ඕන. ඒකට එනවා නම් පන්ති ගාස්තු රුපියල් 2500යි. රිවිෂන් පේපර්. හරි. රිවිෂන් පේපර් එනවා නම් 2500යි. ඔන්න ඕක තමයි අපේ පන්තිවල පන්ති ගාස්තු ටික වෙන්නේ. මොකද නැත්නම් ඊට වඩා ඇත්තම සතියේ දවස් දෙකක් රිවිෂන් පන්තිය පැවැත්වෙනවා. පේපර් ක්ලාස් එක එක දවසක් පැවැත්වෙනවා. ඒතර 3යි තියරි පන්ති දවස් දෙකක් තියෙනවා. හරි තීරපත් දවස් දෙකක් තියෙනවා. මේ හැම පන්තියකම පන්තිර වාට සම්බන්ධ වෙන ලාං ආකාර දෙකයි. එකක් තමයි ඔයාට ලයිව් වෙන්න පුළුවන් ක්ලාස් එකට ලයිව් වෙනකොට ලයිව් වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් Zoom වලින් එන්න පුළුවන්. ඊළඟට YouTube unlisted link එකක් කරහා එන්න පුළුවන් ලයිව් වෙනවා නම්. අනිත් එක තමයි recording class එකට සම්බන්ධ වෙන්න පුළුවන්. recording නම් recording ගන්නවා නම් ඔයා recording වලත් Zoom YouTube YouTube මේ කියන ආකාර දෙකටම රෙකෝඩින් පන්තිර සම්බන්ධීමේ හැකියාවකුත් තියෙනවා. එතකොට මේ වැඩපිළිවෙලත් එක්ක ස්ට්‍රෝං වැඩපිළිවෙලක් ලංකාවේ ස්ට්‍රෝං වැඩපිළිවෙලක් සමහර හැමදිස්සෙම ළමයි මම තරේ විශ්වාස කරන දෙයක් සහ මම තරේ හැමදිස්සෙම ළමයින්ට කියන දෙයක් තියෙනවා. මොකද්ද? හැමදිස්සෙම ජයග්‍රහණයක් තියෙන්නේ වැඩපිළිවෙලක් එක්ක. වැඩපිළිවෙලක් නැතුව ජයග්‍රහණයක් නැහැ. වැඩපිළිවෙලක් තුල තමයි අනිවාර්යෙන් ජයග්‍රහණයක් තියෙන්නේ. ඒතර මේකදී මම මගේ පරණ රිසර්ච් කොම ඒ කියන්නේ ගිය අවුරුදු රිසර්ච් කොමද ඒව මොකුත් පෙන්වන්න යන්නේ නැහැ. මොකද හේතුව ඒව මේ වෙනකොට ඔයගොල්ලෝ දන්න නිසා මෙතන අර කණ්ඩායම් ටික මතක තියාගන්න පොඩ්ඩක්. කණ්ඩායම් ටික තමයි වැදගත් වෙන්නේ ඒගොල්ලන්ට මුල ඉඳන්ම. දැන් අනික් කාරණේ තමයි මට කියන්න මතක වෙච්ච කාරණයක් තියෙනවා මෙතනදී. ඔයා ළමයි මෙන්න මේ පන්තියට එනකොට මේ පන්තියට එනවා නම් මම ඔයාට වගකීමෙන් කියනවා මේ ඉදිරි කාල සීමාව තුළදී ඔයාට හතර පාරක් විෂය නිර්දේශය ආවරණය වෙනවා. මෙතනින් එහාට මම ඔයා මේ පන්තියට සම්බන්ධ වුණාම එතනින් එහාට පටන් ගන්න සෑම 0 to 100 ක්ලාස් එකකටම නොමිලේ සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ පන්තියට එන ළමයින්ට එතනින් එහාට පවත්වන සියලුම 0 to 100 ආරම්භ කර සියලුම 0 to 100 බන්දවලට නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. මුලින්ම සම්බන්ධ වුණොත් ඒ කියන්නේ මේ බැච් එකට ආවොත් ඔයාට හතර පාරක් විෂය නිර්දේශය ආවරණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. හතර පාරක් විෂය නිර්දේශය ආවරණය කර ගැනීමේ හැකියාවක් තියෙන එක ලොකු උදව්වක්. මොකද ඒක නැවත කරනකොට විෂය පිළිබඳව දැන් අපි 23 ළමයින්ගේ අපි 2 දකින්නවා විෂය නිර්දේශවල 4-5 පාරක් ආව වෙලා තියෙනවා. ඒක අවවීමත් එක්ක ඒගොල්ලෝ ගොඩක් ඉස්සරහින් ඉන්නවා. ලොකු රෑන්ක් ටිකක් අපි බලාපොරොත්තු වෙන මට්ටමේ ළමයි ටිකක් නිර්මාණය වෙලා තියෙනවා. හරි. එහෙනම් පන්තිය පිළිබඳ මොනවාරි විස්තර දැනගන්න ඕන නම් මෙන්න නම්බේක WhatsApp එකක් දාන්න. WhatsApp එකක් දාලා ඔයාට ක්ලාස් එක ගැන විස්තර දැනගන්න පුළුවන්. සැප්තැම්බර් මාසෙ අපි ඔක්තෝබර් මාසෙදන් පන්තිය පටන් ගන්නවා. රයිට්. එහෙනම් ආයිබෝන්. ජයවා. පුස්සරණයි. පන්තියේදී හම්බෙමු.